வணக்கம் மண்மணி துணை திவனபச திமல இங்கனகான நவே ஸ்ரேணியே தருவான்ட சாக்கச்சா கர்ண பிரஸ்ன பத்திர மாலாவே 2022 திவனவார பரீட்சணையட்ட அதால பிரஸ்ன பத்திரையக் தமை அது சாக்கச்சா கரண்ணே மம மல்வானி ஹாமுதுரோ ஒயலட்ட புலுவாங் மகி மே சேனல் எக ஹரஹா சியலும பிரஸ்ன பத்திர லபா கண்ண அவசியனம் எபவுட் எக்கட கிஹில்லா இத்தன சேனல் எக்கே வாட்ஸ்அப் टेलीग्राम ओनेम इककिंग ओबट संबंध वेला मे प्रश्न पत्र इलागन्नत पुलुवा इतिन मे प्रश्न पत्रे तमाय अद साकच्छा करन्नी कोहोमद लियान्नी कियला इतिन मुलिम्म मेतन तियेनवा सियलुम प्रश्न वलट पिलितुरु सपयान्नी कियला इतिन अपि बलमु पलवेनी प्रश्नय दीला तियेन्नी मेतन देमलेन दीला तियेनवा एक सिंगलेनु दीला तियेन हिंदा ओयालट कियवन्न पुलुवान मुलिम दीया ति पदयट समान पदय तोरला यटिन इरक् अंदिन्न तियेन्नी අපි බලමු පළවෙනි ප්‍රශ්නය නාලිහෙයි කියලා කියන්නේ මෙතන වේලාව එතකොට වඩාත් ගැලපෙන්නේ නේරම් කියන එක තමයි කාලම් කියන එක කාලය කාඩු කැලය වලි කියලා කියන්නේ මෙතන පාර කියන එක දෙය ඉතින් වඩාත් ගැලපෙන එක යටින් මං ඉරක් ඇඳලා තියනවා වීදු කියන්නේ ගෙදර කඩේ කියන්නේ කඩය වංගි කියන්නේ බැංකුව ඉල්ලම් කියන්නේ නිවස එහෙම නැත්නම් ගෙදර ආරු කියලා කියන්නේ ගඟ එහෙම නැත්නම් හය කියලා කියන්නත් පුළුවන් තුන්වෙනි එක බලන්න අලෛකිරාර් කියලා කියන්නේ අඬ ගහනවා ආමන්ත්‍රණය කරනවා කියන අදහස. එතකොට මෙතන තියෙනවා පෝහිරාර් කියලා කියන්නේ යයි කූපිඩුහිරාර් කියලා කියන්නේ අඬ ගහනවා ඉරුක්කිරාර් කියලා කියන්නේ සිටිනවා කියන එකට වරුහිරාර් කියන්නේ එනවා කියන එක. ඉතින් වඩාත් ගැලපෙන්නේ මේ කූපිඩුහිරාර් කියන වචනය. සමාන පදේ. අන්නේ කියලා කියන්නේ අම්මා. මෙතන අන්නා කියලා වචනයකුත් දීලා තියෙනවා නන්බන් කියලා කියන්නේ යාළුවා මෙතන අයියා මෙතන මාතා කියලා තියෙනවා අම්මා කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ කන් කියන්නේ ඇස එතකොට වඩාත් ගැලපෙන එක යටින් මං ඉරක් ඇඳලා තියෙනවා පාදේ කියලා කියන්නේ පාර වලි කියලා කියන්නේ මේ අමාරුව දැන් වයිට් වලි කියන්නේ බඩේ අමාරුව වගේ වලි කියන අදහස තියෙන්නේ මෙතන හුළඟ මෙතන තියෙනවා මේ වලි කියලා මෙතන පාර මේක තමයි වඩාත් ගැලපෙන්නේ විලි කියන්නේ ඇසටත් කියනවා ඉතින් මේ ලකුණු මේක නිවැරදිව ඉරිගහලා තිබුණොත් ලකුණු 10ක් හම්බ වෙනවා සමාන පදවලට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විරුද්ධ පදය තෝරන්න කියලා යටින් ඉරක් අදින කියලා ඉතින් මම දෙවල තියෙන ටික කියවන්නේ නැහැ වෙලාව යන නිසා අපි බලමු නල්ල කියලා කියන්නේ හොඳ එහෙනම් මේකේ විරුද්ධ පදේ කෙට්ට මේක තමයි වඩාත් ගැලපෙන එක සුහම් කියන්නේ සැපය පල කියන්නේ බොහෝ නීර් කියන්නේ වතුර ඉතින් මේක වඩාත් ගැලපෙන්නේ කෙට්ට කියන වචනය. පින්පු කියලා කියන්නේ පෙර මේ පසු කියන අදහස. අන්පු කියන්නේ ආදරය කියනවා. මුන්පු කියන්නේ පෙර. එතකොට මෙතන මාර්පු පපුව කාපු කියලා හැම වචනයක් දීලා තියෙනවා. මේක වඩාත් ගැලපෙන්නේ මේ මුන්පු. පින්පු මුන්පු කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. උන් මේ කියන්නේ සත්‍ය. එහෙම නැත්නම් ඇත්ත. ඒකට විරුද්ධ පදේ බලමු. මරදි කියන්නේ අමතක. පන්මෙයි කියලා කියනවා මෙතන බහුවචන කියන්න පුළුවන් මෙතන නයන්න නම් වැරදි පොයි කියන්නේ බොරුව එහෙනම් ඇත්ත බොරුව මේක තමයි වඩාත් ගැලපෙන්නේ වාලු මෙතන ජීවිතය කියලා කියන්නත් පුළුවන් ඊළඟ මේ හතරවෙනි එක බලන්න විරුද්ධ පදේ හොයන්න ඔට්ටුමෙයි සමගිය ඉතින් මෙතන තව වචන තියෙනවා තාලු කියලා තියෙනවා ඔරුමෙයි කියලා තියෙනවා ඒක වචන පුදුමෙයි කියලා කියනවා මෙතන मेतन गोडाक मेतन मार्हली मे वडाक गलपेन्नी सारी की वचने मेकटा निवर दिवली ලකුණු 10ක් හම්බ වෙනවා දෙක බැගින් ඊළඟට බලන්න පහත ඇති දෙමළ වචන වලට සුදුසු සිංහල වචනද සිංහල වචන වලට සුදුසු දෙමළ වචනද ලියන්න කියලා මේක නම් ගොඩක් ලේසි පෙළ පොතේ තියෙන වචනම තමයි දීලා තියෙන්නේ මම මෙතෙන් ලියන්නම් තහවල් කියලා කියන්නේ තොරතුරු ඉතින් මම මෙතනින් තොරතුරු කියලා මේ විදිහට ලියනවා ඉනෙයම් කියන්නේ අන්තර්ජාලය මේකත් මේ පෙළ පොතේ වචනයක් අන්තර්ජාලය කියලා මෙතනින් ලියන්න තියෙන්නේ ඊළඟ පල්හලෙහි කලහම් කියන්නේ මෙතන විශ්වවිද්‍යාලය. ඉතින් මම මෙතනින් විශ්වවිද්‍යාලය කියලා ලියනවා. ඊළඟ පූසෙයි කියලා කියන්නේ පූජාව. ඉතින් මෙතනින් පූජාව කියලා ලියනවා. විදුමුරෙයි කියලා කියන්නේ නිවාඩුව. මම මෙතනින් නිවාඩුව කියලා මේ විදිහට ලියනවා. ඉතින් ඔය ටිකට තමයි ඔයාලට ලියන්න තියෙන සිංහල වචනේ. මේ පැත්තෙන්
දෙමළ වචනේ තමයි ලියන්න ඕන අපි බලමු චිත්‍ර කතාවට කියන සිත්තිරක් කඩේ කියලා ඉතින් මම මේ විදිහට සිත්තිරක් කඩේ කියලා ලිව්වා තල්ලල වලට කියනවා මෙන්න මේ වචනය වලට පැහැදිලිව පෙනේ පණං කිලංගු කියලා තියෙනවා තල්ලල වලට තරංග කරුවා කියලා කියන්න පෝටියාලර් මම මේ විදිහට ලියන්නම් පෝටියාලර් තරංග කරුවා මේකත් පෙළ පොතේ තියෙන වචනයක්මයි මේ දීලා තියෙන්නේ විනෝද චාරිකාව සුත්‍රුලා මේ විදිහට ලියන්න ඕන සුත්‍රුලා කියලා මේ විදිහට නිවැරදිව ලියන්න ඕන එතකොට තමයි ඒකට ලකුණු හම්බ වෙන්නේ ස්වභාවික කියන එකට යට් කේ කියලා මේ තර රයන් එහෙම මෙන්න මේ විදිහටයි ලියවෙන්න ඕන යට් කේ ස්වභාවික කියන එක ඉතින් මේක මේතර 10ක් තියෙනවා ලකුණු 10ක් හම්බ වෙනවා අපි ඊළඟ ප්‍රශ්නේ බලමු සුදුසු වචනය තෝරා හිස්තන් පුරවන්න ඉතින් අපි බලමු මෙතන තියෙන අවසර මාහ හදිසියේ ඌරුක්කු ගමට සෙන්රෝ විට්ටාර් ගිහිල්ලා එතකොට මේ විට්ටාර් කියලා ආර් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙන නිසා ගෞරවණීය අදහසක් තියෙන නිසා අපි මේ නාන් කියන එක මම කියන එක තියන්න බෑ අවන් ඔහු තියන්නත් බෑ අවර් කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ එතුමා හදිසියේම ගමට ගිහිල්ලා කියන අදහස අදු කියලා කියලත් කියන්නත් බෑ එතකොට මේක තමයි වඩාත් ගැලපෙන්නේ ඊළඟ දෙවැනි එක බලන්න පණං කට්ටි සාප්පිඩුවායි මෙතන මේ මතල්හකුරු කෑවා කෑවෙහි කියන අදහස තියෙන්නේ එතකොට ආයි කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනම නම් සර්වනාම පදයේ නී වෙන්න ඕනේ නේද මේක තමයි වඩාත් ගැලපෙන්නේ නී කියන එක අවර කියන එක තියන්න බෑ අවන් කිය අවල් කියන අය කියන එකත් තියන්න බෑ නාන් මම කියලා තියන්නත් බෑ ආයි කියලා ප්‍රත්‍යයෙන් අවසන් වුණොත් නී කියන එකෙන් තමයි ආරම්භ වෙන්න ඕන සර්වනාම පදය පුත්තාඩේ අනිවාර්හල් කියලා කියන්නේ අලුත් ඇඳුම් ඇඳෝය අනාගත කාලෙන් තියෙන්නේ එතකොට බහුවචන පදයක් නිසා මේක බහුවචන සර්වනාමයක් වෙන්න ඕන නාන් කියලා තියන්නත් බෑ නී කියන්නේ නුඹ ඒක තියන්නත් බෑ අවර්හල් කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ ඔව්හු අලුත් ඇඳුම් ඇඳෝය කියන එක අවර් කියන්නේ එතුමා එතකොට මෙතන සර්වනාම පදයේ බහුවචන නම් ක්‍රියාපදෙත් බහුවචනෙන් තියෙනවා ඉතින් ඒක තමයි වඩාත් ගැලපෙන්නේ කදිරේ ඉල් පුටුවේ උත්කාර මාට්ටෙන් වාඩි වෙන්න එපා එහෙම නැත්නම් වාඩි වුණේ නැහැ එතකොට කවුද කියලා අපි මාටේන් ඒන් කියන ප්‍රත්‍යයෙන් අවසන් වුණොත් නාංගල් කියලා තියන්න බෑ අපි අදු කියලා තියන්නත් බෑ ඌ නීංගල් කියලා තියන්නත් බෑ ඕ නුඹලා කියන එක නාන් මම තමයි මේ ඒන් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා නම් නාන් කියන සර්වනාම පදය තමයි තියන්න ඕන එහෙනම් මාටේන් නම් නාන් මම කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ පස්වෙනි එක බලන්න සිගිරියා සිගිරියා පාර්ක පෝනීර්හලා සීගිරිය බලන්න ගියාහුද කියලා අහනවා ප්‍රශ්නයක් අහනවා නීර් කියලා නීර්හලා කියලා අහනකොට අපි නීංගල් කියන සර්වනාම පදයේ යෙදෙන්න ඕන නාන් තියන්න බෑ මම නාංගල් තියන්නත් බෑ අපි නීංගල් කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ මේක තමයි හරි නී කියන්නේ නුඹ එතකොට නීංගල් කියන එක තමයි මේ පෝනීර්හලා කියලා අහලා තියෙන්නේ එතකොට මේක නිවැරදිව ලිව්වොත් ලකුණු 10ක් හම්බ වෙනවා ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ බලන්න වචන ගලපා වාක්‍ය සාදන්න. ඉතින් මෙතන තියෙනවා පෝහිරාරියයි ඉරත්න පියුරික්කු රත්නපුරයට පයනි මගියා. මේක නිවැරදිව ගැලපුවොත් මේ විදිහට තමයි ලියන්නේ. පයනි ඉරත්න පියුරික්කු පෝහිරාර් මගියා රත්නපුරයට ගියා. එහෙම නැහැ යයි. දෙවැනි එක බලන්න ඉනිමෙයාහ මිහිරි ලෙස කූවුම් ගයන්නේය මාදත්තිල් මාසයේ කුයිල්හල් කොවුලෝ සිත්තිරෙයි අවුරුදු එහෙම නැත්නම් බක්මහේ මේක නිවැරදිව ගලපුවම මේ විදිහටයි ලියන්න ඕනේ කුයිල්හල් සිත්තිරෙයි මාදත්තිල් ඉනිමෙයාහ කූවෝ කොවුලෝ අප්‍රේල් මාසයේ මිහිරි ලෙස ගයන්නෝය මෙතන කොයිල් කොයිල් නෙමෙයි කුයිල්වල් කුයිල්හල් තමයි එන්න ඕන ඊළඟ එක බලන්න මේක නම් ටිකක් ගැටලු සහගතයි වේනුමා ඕනේද නල්ලදු හොඳයි උංගලුක්කු ඔයාට මේක වඩාත් ගැලපෙන විදිහට මම මේ විදිහට ලියන්නම් වඩාත් ගැලපෙන්නේ මෙන්න මේ නල්ලදු කියන එක එකට දාලා හොඳයි උංගලුක්කු ඔයාට වේනුමා ඕනේද හොඳයි ඔයාට ඕනේද කියන එක තමයි ඒක නිවැරදි විදිහට ලියන්නට ඕන ඊළඟ බලන්න හතරවෙනි එක ස්වා
හතරවෙනි එක බලන්න ස්වාමි හිමි මුඛ්‍යමානවර් ප්‍රධාන වේ අවර්හලුල් ඔවුන් අතරෙන් විපුලානන්දර් විපුලානන්ද මේක නිවැරදිව ලියුවොත් මේ විදිහට තමයි ලියන්නේ ඉතින් ඒක මම උඩට යෙදලා තියෙනවා මම මේක ඇදලා මෙතනින් මෙහෙම දාන්නා අනේ එතනම තියන්න ඔයාලට පැහැදිලිව පේන්න ඔන්න මේ විදිහට අවර්හලුල් ඔවුන් අතරින් ස්වාමි විපුලානන්දර් හිමි විපුලානන්ද මුඛ්‍යමානවර් ප්‍රධාන වේ මේ විදිහටයි නිවැරදිව ගලපලා ලියන්න තියෙන්නේ අපි ඊළඟ එක බලමු මෙන්න මෙතන දැන් අර උඩින් යෙදුන එක තමයි මේ මෙත යන්නේ නල්ලදු හොඳයි උංගලුක්කු වේනුමා ඔයාට ඕනේද කියන එක අපි පස්වෙනි එක බලන්න සිත්තිරංගලෙන් චිත්‍රවලින් සිරප්පු විශිෂ්ට ඉන්ද මේ එන්න මොකක්ද ඉතින් මේක ගලපලා ලිවොත් මෙන්න මේ විදිහටයි ලියන්න වෙන්නේ ඉන්දිර ඉන්ද සිත්තිරංගලින් මේ චිත්‍රවලින් සිරප්පු වෙන්න විශේෂ මොකක්ද මේ විදිහටයි නිවරදිව ලියන්න වෙන්නේ. ඉතින් මේ ටික නිවරදිව ලිව්වොත් ගලපලා ලකුණු 10ක් හම්බ වෙනවා. ඊළඟ බලමු ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් පද උම් එකතු කර ලියන්න. ඉතින් මේක සම්බන්ධ වාක්‍යයක් ලියන හැටි. දැන් බලමු මේක ලියනකොට පේනයි කියන්නේ පෑන, පෑනත් කියලා ලියන්න ඕන නම් උම් කියන එක දාපුවාම මේ විදිහට තමයි වෙන්නේ. පේනයි යොම්. ඔය විදිහටයි ලියවෙන්න ඕන. නාන් කියන එක උම් දාපුවාම නානු මේ විදිහටයි ලියවෙන්නේ. තම්බි කියන්නේ මල්ලි, මල්ලිත් කියන්න තමයි තම්බි යුම්. ඉකාරයෙන් අවසන් වෙන හින්දා යු අකුරක් එහෙම නැත්නම් ය අකුරකට උම් උම් එකතු වෙලා තමයි යුම් කියලා හැදිලා තියෙන්නේ. තම්බි යුම් කියලා තමයි හැදෙන්නේ. සෝරු කියන එක මෙන්න මේ විදිහටයි සෝරුම් බතුත් කියන එකයි අන්නා කියන්නේ අයියා අයියත් කියන්න අන්නා වුම් එතකොට ආකාරයෙන් අවසන් වෙනවා නම් ඒක ව කාරයක් ඇවිල්ලා උම් කියලා තමයි හැදෙන්නේ අන්නා වුම් අයියත් ඉතින් මේකට ලකුණු 5ක් හම්බ වෙනවා ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු පහත සඳහන් පින්තූර වලට ගැලපෙන වචනය යා කරන්න මේක නම් හරිම ලේසි මේකේ පින්තූර පේන්නේ නැති නිසා මම ඒකට මෙතන වචනය සිංහල අදහස මන් ලිවා ඔයාලට යා කරන්න આવොත් පුළුවන් ඒක යා කරගන්න මෙතන තියෙනවා පණංකායි පණියාරම් කියන්නේ තල් කැවුම් මම ඉතින් මේ විදිහට ලිව්වා මෙතන පේන්නේ නැහැ නමුත් ඒක යා කරන්න පුළුවන් සුලහු කියන්නේ මේ මෙතන කුල්ල මෙතන නම් සාමාන්‍යයෙන් කුල්ල පේනවා නමුත් මේ පෙළපොතේ නම් මේවා නිවරදිව තියෙනවා මේ කුල්ල සුලහු කියන්නේ කුල්ල ඊළඟ තලෙයන සන්ඩේ මෙතන කියන්නේ කොට්ටපොර ක්‍රීඩාව. ඉතින් කොට්ටපොර කියලා මම මේ විදිහට ලිව්වා. ක්‍රීඩාවක් තියෙන්නේ. ඊළඟ ඕඩුදල් කියන්නේ දිවීම. මම මේ විදිහට ලිව්වා ඒක පේන්නේ නැති නිසා. උංජල්ලාඩුදල් කියලා කියන්නේ මෙතන ඔන්චිල්ලා පැදීම. ඔන්චිලි පැදීම. ඉතින් මෙතන ඔන්චිලි පැදීම මේ මෙතන නම් තියෙනවා. ඔයාලට පේනවද දැන්න? එතෙන්ද යා කරන්න තියෙන. ඉතින් මේකටත් ලකුණු 10ක් හම්බ වෙනවා. බොහොම සරල ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඊළඟ තියෙන්නේ පහත පද වලට අංක ලියන්න. මම ඉතින් මෙතන ලිව්වා ඔයාලට පේන්නව. මුප්පදු කියන්නේ 30. මෙතනින් 30 පේනවනේ. ඊළඟ එන්බත් අයින්දු 85. එන්බතු අයින්දු එන්බත් අයින්දු 85. 90 90. ඊළඟ අයින්බත්ති 3. අයින්බත්ති කියලා කියන්නේ 50. 3 කියන්නේ 3 53. පත්තොන් බදු පත්තු ඔන්බදු පත්තොන් බදු 19 10යි 9යි 19යි මේකටත් ලකුණු 5ක් හම්බ වෙනවා හරි සරලයි ඊළඟට තියෙන එක බලන්න මෙන්න මෙතන පහත ප්‍රශ්නාර්ථ පද වලට හරවල් ලියන්න ප්‍රශ්නාර්ථයක් හදනකොට කොහොමද ලියන්නේ කියලා බලන්න මෙතන තියෙන තෙරියාදු තෙරියාදු කියන එක ප්‍රශ්නයක් හදනකොට මේ විදිහට හැදෙන්නේ තෙරියාදා ආකාරයකින් අවසන් වෙන්න ඕන එතකොට ප්‍රශ්නයක් හැදෙනවා දෙමළ භාෂාවේ තෙරියාදා දන්නවද තේවෙයි කියන්නේ අවශ්‍යයි අවශ්‍යද කියන තමයි තේවෙයියා තේවෙයියා කියලා තමයි ප්‍රශ්නය හැදෙන්නේ විශේෂම් කියන එක විශේෂමා විශේෂමා මෙතන නම් විශේෂමා කියලා තියෙන්නේ විශේෂමා කියලා තමයි ලියවෙන්න ඕන අවශ්‍යද විශේෂද කියලා එක ඊළඟ එක බලන්න වරුවායි එන්නේහි කියන එක එනවද කියලා අහන තමයි වරුවායා අනාගත කාල ප්‍රශ්න පාදයක් වරුවායා
කාලම් කියන්නේ කාලය කාලයද කියන්න කාලම ඔක්කොම ආකාරයෙන් තමයි අවසන් වෙන්නේ ඒ විදිහටයි ප්‍රශ්නාර්ථ පද හැදෙන්නේ හරිම සරලයි ලේසි මේකට ලකුණු 10ක් හම්බ වෙනවා ඊළඟට අවසාන ප්‍රශ්නය බලන්න පහත සඳහන් මාතෘකා වලින් එකක් තෝරා වාක්‍ය 10ක් ලියන්න මෙතන තියෙන සීගිරියා පෙළ පොතේ තියෙන මාතෘකාවක්මයි සීගිරිය ගැන ස්වාමි විපුලානන්ද හිමි විපුලානන්ද ගැන ලියන්න පුළුවන් සිත්තිරේ පුත්තාණ්ඩු අලුත් අවුරුද්ද ගැන ලියන්න පුළුවන් එනදු ඌර් මගේ ගම ලියන්න පුළුවන් මට්ටක් කලප්පු මඩ කලප්පුව ගැන ලියන්න පුළුවන් ඉතින් මේ රචනා වලින් මම අද මේ එකක් ලියන්න මේ ස්වාමි විපුලානන්දර් ගැන ස්වාමි විපුලානන්දර් ගැන වාක්‍ය 10ක් ඉතින් ඔයාලට මගේ මේ channel එක බැලුවොත් ඒ නමේ පන්තියට අදාළ playlist එකේ තියෙනවා රචනා ටිකක් ඉතින් ඒතනත් මේක තියෙනවා නමුත් මම අද මේ පාඩමේ මෙන්න මෙතනම මම ලියන්න මම ප්‍රශ්න මේ විදිහට ලිව්වා තමිලොක්කු දෙමළායට තෝන්රාන්ත්‍රිය සේවය කළ අරිඤර්හල් විද්වතුන් පලර් බොහෝය ඒ වගේ පටන් ගත්තා රචනාව ලියනකොට දෙවනි වාක්‍ය බලන්න අවර්හලුල් ඔවුන් අතුරෙන් ස්වාමි විපුලානන්ද හිමි විපුලානන්ද මුඛ්‍ය මානවර් ප්‍රදාන වේ තුන්වෙනි වාක්‍ය ඉවර් මෙතුමා කාරේ තීවිල් කාරේ දූපතේ පිරන්දාර් ඉපදුනේය කෙටි වාක්‍ය ලියලා තියෙන්නේ ඊළඟ බලන්න ඉවරින් මෙතුමගේ දන් දෙයින් පෙයර් තාත්තගේ නම සාමි තම්බි පස්වෙනි වාක්‍ය ඉවරින් මෙතුමගේ තායාරින් අම්මගේ පෙයර් නම කන්නම්මෙයි කන්නම්මා ඊළඟ වාක්‍ය ඉවර් මෙතුමා තමිල් දෙමළ ආංගිලම් ඉංග්‍රීසි ආහිය යන මොලිහලේ භාෂාවන් කට්‍රාර් ඉගෙන ගත්තේය ඊළඟ වාක්‍ය ආසිරියරාහ පයිච්චි පෙට්‍රාර් ගුරුවරයෙකු ලෙස පයිච්චි පෙට්‍රාර් කියලා කියන්නේ මෙතන පුහුණුව ලැබුවාය පුහුණුව ගත්තාය කියන අදහස ගත්තේය කියන අදහස ඊළඟ ඉවර් මෙතුමා විඥානමානි පට්ටම් පෙට්‍රාර් පශ්චාත් උපාධිය ලැබුවේය ඊළඟ ඉවර් මෙතුමා අධිපරාහ විදුහල්පතිවරයෙකු ලෙසත් පණියාට්‍රිනාර් සේවය කළේය ඊළඟ වාක්‍ය අවර් එතුමා මෙතන ඉවර් කියලා දාන්නත් පුළුවන් එතුමා මෙතුමා කියන්න තනදු තමාගේ මුප්පදාවදු 30 වෙනි වයදිල් වයසේ තුරවිනාර් පැවිදි වුණා තව එක වාක්‍යයක් මේ විදිහට දැම්මා පින්නාල් පසුව ස්වාමි විපුලානන්ද හිමි විපුලානන්ද එන්නුම් යනුවෙන් තිරුණාමත්තේයි ගරුනම පෙට්‍රාර් ලැබුවා ස්වාමි විපුලානන්ද කියන නමය ලැබුවා කියන එකයි අදහස ඉතින් මේ විදිහට ලියන්න පුළුවන් මේකට ලකුණු 20ක් හම්බ වෙනවා ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ මෙතනින් අපි අවසන් ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් හමු වෙනතුරු හැමෝටම සුබ දවසක් වරක්කම් සන්දිප්පෝ